වෙල්ලෙමිද සේවය 94.3 94.5 වෙල්ලෙමිද සේවය කණ්ඩායම් ගී Saturday Stars කණ්ඩායම් ගී හැටේ දශකෙන් ආරම්භ වූ සංගීත විලාසිතාව Styles of music since the 60s Saturday Stars සියලු හදවත් දිනාගත් සංගීත ආකර්ෂණය Music which has won the hearts of men දරට නිලිය හැඩ වගේ නවමු අත්දැකීමකින් සෑම සෙනසුරාදාම පෙරවරු 10ට වෙළඳ සේවයේ සහ රේඩියෝ ශ්‍රී ලංකා ඒකාබද්ධව A brand new experience on Saturday Stars simulcast every Saturday at 10 AM on Sinhala Commercial Service and Radio Sri Lanka වෙළඳ සේවය 94.3 94.5 Radio Sri Lanka 97.4 and 97.6 කණ්ඩායම් ගී Saturday Stars Kandayam Ki Yale 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 yanna satun balanna negi pati vidhi Hondai mage priya shravakini velawa den ude 10 vinadi 7 sudayaka veva yahapatakma veva enna den radio kalangata ape patang ganna hadanne Saturday Stars den me Saturday Stars wedasatahane den hunga denekge ආකර්ෂණ දිනාගත්ත වැඩසටහනක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ ආකර්ෂණයත් එක්කම උඟ දිනෙක් මේ වෙලාවට මේ වැඩසටහනට ලං වෙනවා. එක පැත්තකින් රේඩියෝ ශ්‍රී ලංකා අපේ ඉංග්‍රීසි නාලිකාවේ ශ්‍රාවකයෝ ඒ පැත්තේ ඕඩියන්ස් එක මේ පැත්තේ මේ ඕඩියන්ස් එක දෙගොල්ලොම ඉන්නවා. වෙළඳ සේවයේ ටිකක් සෑහෙන පිරිසක් අපිත් එක්ක මේ වැඩසටහනත් එක්ක ළඟින්ම ඉන්නවා. අද අපි තේමා කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රාවකීනේ වැඩියෙන් නොඇසුණු කණ්ඩායම් ගීත ටිකක්. නිතරම ඇහෙන කණ්ඩායම් ගීත වලට වැඩිය ටිකක් නොඇසෙන කණ්ඩායම් ගීත ටිකක්. හැබැයි ඒ කණ්ඩායම් ජනප්‍රියයි. ගීත නිතර වාදනය වෙලා නැහැ. එහෙනම් අපි පටන් ගමු දෙවිජේ කුරිය මහත්මත්ව සල්ප මොහොතකින් මැදිරියට එනවා. අපි සිංගින් කසින්ස් සංගීත කණ්ඩායමේ ගීතයකින් වැඩිය පටන් ගන්නවා. අපිත් එක්ක ඉන්න. Thank you.
හොඳයි ප්‍රිය ශ්‍රාවකීනි, දැන් අපි මේ නිතරම ඇහෙන කණ්ඩායම් ගීත වලට වැඩිය නොඇසෙන කණ්ඩායම් ගීත ටිකක් තේමා කරගෙන අද අපි කණ්ඩායම් ගී වැඩසටහන ටිකක් අලංකාර කරගන්න තමයි කල්පනා කළේ. දැතුලර නිතරම ඇහෙන දේවල් වලට වැඩිය ටිකක් නොඇසෙන ඒවල් ඇහෙනකොටත් ඒක ටිකක් ලස්සනක් තියෙනවා. නිතර දකින කුකුලගේ තර කරමල වගේ තමයි නැත්තම් වෙන්නේ. ඒ නිසා මේ අපි එහෙම අද ටිකක් වෙන අලංකාරයක් වෙන හැඩයක් ගෙනාවා මේ වැඩේට. සුබ උදෑසනක් ආචාර්ය විජයකුරිය මහත්මයා. සුබ උදෑසනක් ගෞතමයා. දැන් කියපු දෙයට සාපේක්ෂව ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා seldom seen much admired කියලා. ඒ වගේ අර කනට වැටෙන එකත් ඒ වගේ තමයි. කනට උනත් එකක් වෙන විදිහේ ඒව වැටෙන්න ඕනේ. ඇහැටත් එහෙමයි කනටත් එහෙමයි. බලනකොට මේ පංචේන්ද්‍රියටම එහෙම තමයි. බලනකොට ඇස කන නාසය දිව ශරීරයටම පොඩ්ඩක් වෙන වෙන දේවල් අලුත් අලුත් දේවල් එන්න ඕනේ බලනකොට. ඒතකොට තමයි පොඩ්ඩක් අර මේ වෙනසක් දැනෙන්නේ. ගුඩ් මෝර්නින් චාගි. අපේ තේමාවත් එක්ක වෙනම් පොඩ්ඩක් වැඩි පැහැදිලි කරලා ඉංග්‍රීසි අසන්නන් වෙනුනොත් පොඩ්ඩක් කතා කරලා කියමු අපි. Good morning, a very good morning to all the dear listeners of Commercial Service and Radio Sri Lanka as well. So as Salpiti and Dr. Vishesh Korea said, it is all about all rare and uncommon songs that we are going to focus on. Like as Salpiti said, all these uncommon rare songs would be beautiful if you hear very rarely, of course. And let's have a listen today with these beautiful, beautiful songs. Me alankaratwe gana kiwata mokada mam me satiyak nuware liye gihilla ewillla mage katahanda nikan barandi wage kassak awa katahanda nikan mokadda wage una ara me saji you know this change of weather eka thama ekat kiyanda ona මං හිතුවා වෙන මොකක් හරි කියලා. මේ සමහරවල් නූරිලි ගම් සීතලටත් සමහරවල්ට එක එකව මේ මේ පානය කරන වෙලාවලුත් තියෙනවනේ. ඒ නිසා පොඩ්ඩක් චේන්ජ් වුණාවත්ද කියලා. වෙදර් චේන්ජ් නම් ඉස් ඕකේ සර්. පොඩි ක්ලයිමට් චේන්ජ් එකක් එහෙම එකක් නම් කමක් නැහැ. මේ හරි අපි මේ ධර්මරත් බ්‍රදර්ස්ලා ගැන පොඩ්ඩක් කතා කරලා ගීතයක් ගමුකෝ. ක්‍රිස්ටි මැක්සි, රොනල්ඩ් ඇන් මිල්රොයි, ධර්මරත්න සහෝදරයෝ. ඒගොල්ලෝ කෝල් එකක් ගන්නවා ඩල් සිට. මට ඔබතුමන් නම් දන්න ගීතයක් මේ. ඔව්, ඒ එකල අපි මේ ගුවන්විදුලියෙන් මගේ වැඩසටහනෙත් සැටර්ඩේ ස්ටාර් වැඩසටහනෙත් අනිකුත් මේ සේවාදායකයන් මෙහෙවන මම කටහඬ සැපයුවා වූ වැඩසටහන් වලටත් පසු කාලෙක මම මේ ගීත ඇතුළත් කරගත්තා. මන්ද මේ සැටර්ඩේ ස්ටාර් වැඩසටහනෙන් පමණක් එක වරක් මේ අය හඳුනා දීමෙන් ඒ අයට ගමනක් යන්න බෑ. ගමනක් යන්න බෑ කියන්නේ මේ ඒ අය වෙනුවෙන් කතා කරනවා වගේම ඒ සමහර ගී හැම ගීයක්ම නෙමෙයි සමහර ගී අතිශයින් ජනප්‍රියත්වයට ආවා. එතකොට අපි අසන්නන්ටත් එය අසන්නට අවස්ථාව නොලැබෙන එක නුසුදුසු කියලා මට හිතුණා. ඒ නිසා තමයි මේ අයගේ ප්‍රවර්ධනය සමගම මගේ වෙළඳ වැඩසටහන් වලට මේ කණ්ඩායම් ගී එකක් මම අන්තර්ගතයක් වශයෙන් භාවිතා කරන්නට ගත්තා. ඔන්න ඔය කාලේ ඔය හලෝ ඩල්සි කියන ගීය ඉදිරියට ආවා. මොන හේතුවකටද මන් දන්නේ මේ ඊට පස්සේ නම් අහන්න ලැබුණෙත් නෑ, ඩල්සි පෙනෙන්න හිටියෙත් නෑ. කවුද ඩල්සි? කවුද බලේ මේ ඩල්සි? අපි අහන කවුද බලේ මේ ඇලිස් කියලා නෑන්නේ. මේ සමහර වෙලාවල ජාගි කෝල් කරලා අපි දුක සැප හොයලා බලන වෙලාවල් තියෙනවනේ. මේකෙත් එහෙම තමයි. දැන් අම්මා තාත්තා කොහොමද, හොඳින් ඉන්නවද, නිකන් මේ ලොකු විස්තරයක් ගන්න. සමහරු මේ ගෙවල් වලට මිස් කෝල් එනවනේ හිටපු ගාම. ඒ මිස් කෝල් එකට පැය භාගයක් විතර කතා කර කර ඉන්නවා. එහෙම දේවලුත් තියෙනවා. මේ එහෙනම් මෙන්න ධර්මරත්න බ්‍රදර්ස්ලා. Mommy, Daddy
ඩල්සිට කෝල්ලයක් ගත්තේ මම්බලි කාරද මම් ගන්න කියල කෝල්ලයක් චාගිට ගන්නවද කාටද ගන්න දුරකතනය සද්‍යත් එක්කන එක පතන් ගත්තේ දුරකතනත් එක් තැබයි සෑහෙන ගිර බිහි වෙනවාසා ජනප්‍රිය වරානේ දුරකතනයකින් මං ඔබාමතමි එහෙම දුරකතනය මුල් කරගත්ත ගිත හුඟක් තියෙනවා දැන් අපි යන්නේ ත්‍රී සිිස්ටස්ට ළඟට ත්‍රීසිස්ටස්ලා දෙමලින් කණ්ඩෑම් ගීත ගායනා කරලා තියෙන බලනකොට ඉන්ද්‍රාණි මැදින් එයාට වැඩිමල් මල්ලිකා එයාට අඩු අශ්‍රතියෙන් හිටියන එක නංගි හයිරංගනි ඔය තමයි ත්‍රී සිිස්ටර්ස් ඒ අය එදා ඒගොල්ලන්ගේ පියාගේ පෙළඹීම නිසා ගී ගයන්නට ගත්තා ත්‍රී සිිස්ටර්ස් වසයෙන් මුලින්ම ඉන්ද්‍රාණී දිල්ලානි පටන් තනිවම ගී ගැව්වේ ඊට පසුව මේ තුන්දෙන එක් කරලා ගී ගන්නට ගත්තා නමුත් මේ සංගීත සංකල්පය නැත්නම් මේ සංස්කෘතිය මේ ඔය කණ්ඩායම් ගීවලින් බිහි වුණා වූ දේ ඉංග්‍රීසි වෙළඳ සේවයෙන් මා ආරම්භ කළාද මා දැක්කා එක්තරා ධන සහිත දෙයක් සිදුවෙනවා කාලයත් සමඟ 1956 පසුව ක්‍රමක්‍රමයෙන් බිඳී ගිය අර සංහිඳියාව ඇති වෙන්නට පටන් ගත්තා සංගීත වේදිකාවේ කණ්ඩායම් සිංහල රචනාව නැත්නම් වදන් භාවිතා කොට අපේ ඉංග්‍රීසි වෙළඳ සේවයෙන් ගී ගැව්වද ඒ වගේම පසු කාලෙක ඒ අය ඉංග්‍රීසි භාෂාවෙනුත් ගී ගැව්වා දමිළ භාෂාවෙනුත් ගී ගයන්නට ගත්තා
මේ කණ්ඩායමයි ඒ කණ්ඩායමට කටහඬවල්මයි. ඉතින් ඒකෙන් මා දුටුවා එක්තරා ධන සහිත දෙයක් අපට රටක් වශයෙන් ජාතියක් වශයෙන් දායක වුණු දෙයක්. ඉතින් මෙන්න මේ වකවානුවේදී තමයි මේ ත්‍රී සිස්ටර්ස්ලා දමිළ භාෂාවෙන් ගීයක් ගැව්වේ. හොඳයි චාගි, අපි එමනම් මේ අපි කට්ටියටත් මතක් කරමු. Yes, so this is like as Salpiti and Dr. Vijay Korea said, this is just let's have a twist and let's listen to a Tamil song. This is a song by the three sisters, Oru Thanthal. මෙතනින්ම මේ ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කරපු මේ දෙමළ ගීතයේ ආචාර්ය විජේපුර මහත්මයා මට මතක් වුණා, මේ ඕකටම ඕකේ තනුවටම ගායනා කරලා තියෙනවා මේ අපි තාත්තගේ හොඳ දූලා කියලා මේ සිංහල ගීතය මේ තනුවටමයි. ඉතින් මේ මම්බෙල පොඩ්ඩක් මේ වෙලාවේ අපි තාත්තගේ හොඳ දූලා කියන ගීතය පොඩ්ඩක් අහලා ඉන්නවනේ හොඳයි, මොකද දෙමළ ගීතයේ තනුවමයි මේ. ඉචිතයි Yeah.
තාත්තගේ හොඳ දුවලා. දැන් ඒ දුවලා තමයි ඉතින් ඉස්සෙල්ලාම වැඩේ පටන් ගත්තේ නේද? කණ්ඩායම් සංගීතයේ මම දැන් කාන්තාව විදියට හොඳ ආරම්භයක් ලබා දුන්නේ. ඔව්. දැන් මේ එතනින් ඊට පස්සේ අපිට යන්න පුළුවන්කම තියෙනවා තව ලස්සන ගීතයකට, ලාසිලෝනියන්ස්ලා ගායනා කරන ගීතයකට සහ තවත් මේ කණ්ඩායම් ගීතයකට. මහමුදලි කියලා තව ලස්සන ගීතයක් තියෙනවා. මොන මහමුදලි ගැනද කියලා තමයි දැන් මම අහලා බලන්න ඕනේ. අපේ ජයන්ත මනමේන්ද්‍ර මහත්මයා ඉන්නවා, වාද්‍යවේදී ජයන්ත මනමේන්ද්‍ර මහත්මයා. මට දැන් ඔය සමහරවල් කණ්ඩායම් ගීතවලට ගීත නැතුනම් මම එක පාරටම කඩාපනිනවා මේ එතුමයි ගෙදරට. ගෙදර කියන ගේ ඇතුළට යන්නේ නැහැ. මෙහෙ ඉඳලා මේ කෝල් එකක් දීලා තැටිපටි ලයිබ්‍රරි එතුමගේ අවශ්‍ය ගන්නවා. අවශ්‍ය ගත්තාම අර පොලිසිය යන්නේ අර යුක්තිය මෙහෙවුම. ඒ වගේ මමත් මොනවා හරි අල්ල ගන්නවා. අල්ලගෙන කොහොම හරි මෙහෙට මේ අර ගන්නවා. ඒක ලේසි වැඩක් නෙමෙයි හැබැයි. ජයන්තිගේ මොනවා හරි ගන්නවා කියන එක ලේසි වැඩකුත් නෙමෙයි. ඒ වුණාට ඉතින් අර විජේකෝරියා මහත්මයාට තියෙන ගෞරවයට, මේ වැඩසටහන තියෙන ආදරයට එතුමා ඉතින් කොහොම හරි ඉතින් මේ අසනීප තත්වයෙන් හිටියත් මොන තත්වයක හිටියත් බෑ කියන්නේ නැහැ. හ්ම්. සුබ දේශනක් අපේ ජයන්ත මනමේන්ද්‍ර මහත්මයා. සුබ දේශනක් අපේ ඊටවල් ගල්දිරි මහත්තයා. ඒ වගේම අපේ ගුරු දමනේ අවුරුද්දට පස්සේ කටහඬ ඇහුනේ. ඉතින් මේ ලැබුව වනවසර ඔබලා දෙන්නාටම ජය සතුට පිසි වාසනාවන්ත ජය ජය වසර කවේ කියලා මම අපේ ගුරුතුමාරක බුදු ඔබතුමාට සල්පිති ප්‍රාර්ථනා කරනවා. ඉතින්ලා අපිට අපේ ශාන්තියත් කියන්නේ ඉතුමීට මම එහෙම ප්‍රාර්ථනා කරනවා. ඉතින්ලා අපේ හලෝ ඩාන්ස් කියලා ගීතයක් ප්‍රචාරය වුණානේ සල්පිති මහත්තයා. ඒ ගීතය අපේ ඒ ගීතයේ තියෙන සරස්වති කියන ගීතයට SS16 කියන ගීතයට තමයි හලෝ ඩාන්ස් කියන්නේ. ඒකේ ඒ ගීතයේ දෙවෙනි පැත්තේ ඉන්ටිමේස් කියලා තැටි ලියලා දෙන ඒකේ තමයි අපි ඉතාල කලින් කිව්වේ බේබද්දා කියන සින්දුව තියෙන ඔන්න ඔය තැටි තමයි SS16. ඒකෝර SS16 තැටිය ඒක ගීත ඔය හලෝ ඩාන්ස් ගීතේ ලියුවේ මෙල්රොයි ධර්මරත්න මහත්තයා. ඕක මියුසික් කරේ රොනල් ධර්මරත්න, ධර්මරත්න සහෝදර වෙන. ඔක වෙනසක් තියෙනවා පොඩි. ඔය ගීතේට ඒගොල්ලෝ සංගීත ප්ලේබැක්ස් ඔකෙස්ට්‍රා එක කරේ ද රිදම් නයිට්ස් කියලා කණ්ඩායමක් තමයි. අමතර සංගීත සැපුවේ රිදම් නයිට්ස් කියන බෑන්ඩ් එක. එතකොට ඔගේ මොමින් රදුක මහතා පරිගත කරේ සරසුති ලේබල් එකට EP 30 45 ස්පීඩ් 30. ඒක ඊට පස්සේ SS17 සරසුති 30 තමයි ඔය මහා පෝර්දුටේ මහා මුදුලගේ සින්දුවේ ඒක සරසුති ලේබලේ. ඒක SS17 30. SS17 30 ඒකට EP 30 ඒකේ ගහලා තිනවා සිංගලිස් බයිලා කියලා. SS17 ඒ අපේ මෙරිල් ප්‍රනාන්දු මෙරිල්ලා තමයි ද අමිගෝස් කියන කණ්ඩායම, අමිගෝස් රොමන්ටික් ආස් කියලා තිබුණා. ද අමිගෝස් කියන කණ්ඩායමට තමයි ඔය ගීතය ගායනා කරේ ඔය පෝරුතෝටේ මහමුදුලි කියන ගීතයේ තියෙන ඒ තැටි. සරස්වති SS අර්ග 16 මේක 17. එතකොට මේ ඔකේ ගීපද ක්ලෙමන්සි ප්‍රනාන්දු කියලා තමයි යා තමයි ඔය ගීපද ලියලා තින්නේ පෝරුතෝටේ මහමුදුලි. ඕක සල්පිකි මහත්තයා ඔක ඇහෙන්නේ නැති ගීතයක්. ඔය බොහොම දුර්ලභ ගීතයක් ඔක මේ ඔය SS16 සරසුයි තැටි දින පෝරුතෝටේ මහමුදුලි කියන ගීතේ. ඊට පස්සේ මම තව ගීතයක් ගන්න කියන්නම්. එතකොට ඔක ඒක සරසුයි ලේබල් එකේ බ්‍රයන් අපේ බ්‍රයන් රොයල් බ්‍රයන් රණසිංහ මහත්තයා කෝටේ අපේ ගුරුතුමා දන්නවා ලාසිලනියස් ඒගොල්ලන්ගේ ග්‍රේටස් හිට්ස් වොලියුම් 1 කියලා රැසි අට ඒගොල්ල පළවෙනි තැටි JVPC පිලිප්ස් JVPC 2002 කියන තැටි තමයි ඒ ඔය ගීතේ තියෙන හුදකලාව කියලා. ඒ ට්‍රැක් ලිස්ට් එකේ තියෙනවා පළවෙනි පැත්තේ හෝයියා හෝයියා කියලා සින්දුව මිල්තමල් වර්ෂි සහභාගී වෙන ඒ ලාසිනස ඒ ගීතේ. එතකොට තරුණ ජීවිතේ අපේ විනෝදයෙන් කියලා සින්දුවයි. ඊට පස්සේ අනිත් පැත්තේ දහ දුක විඳලා කියලා සින්දුව අපේ විජයකර මහතදන්න ඔය හතරවෙනි ගීතේ හුදකලාව කියලා කියන්නේ. ඕකේ මියුසික් කරේ මියුසික් ඩිරෙක්ටින් කරේ ඔය රන්සිංහ මහත්තයා, බ්‍රයන් මහත්තයා. එතකොට පටිගත කරේ මේ කැලණියේ සරසවි ස්ටුඩියෝ එක දලුගම. ඒක පටිගත කරේ මම රුධිග මහත්තයා. එතකොට ඔය JVPC 2002 කියන තැටිය තමයි ලාසිලෙනස් පළවෙනි ගීත ඇටිය. ඒකේ මම ඉස්සෙල්ලා කිව්වා ග්‍රේටස් හිට්ස් වොලියුම් 1 කියලා කියන. ඕකේ 2001 කියන තැටිය JVPC. ඒක තමයි ලංකාවේ පළවෙනි කණ්ඩායම් තිබුණා. නමුත් කණ්ඩායම් ගීත පටිගත වුණේ JVPC 2001. ඒ කියන්නේ අපේ වාද්‍ය සමනලෙව. මගේ අම්මා නැලවෙන මවකුලේ ගීත එහෙම තියෙන අන්නේ 2001 තැටිය. මේක 2002 JVPC පිලිප්ස්. ඉතින් ඒක තමයි මට කියන්නේ දැන් තොරතුර. ඉතින් මේ අපේ ගුරුතුමාටත් ඔබතුමාටත් තියෙන මගේ තියෙන ලැජ්ජාව නිසා තමයි මම ගීතරි හරි ඉක්මනින් අද අවශ්‍ය කරේ සල් දන්නවා ඒක. ඉතින් කරේ අපිට සති 3ක් විතර අපේ ගුරුතුමාගේ කටහඬවත් අහන්න බැරි වුණා. ඉතින් අදාළ සතුටුයි.
ඒ තුමාරම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අලුත් අවුරුද්දේ අපිට ඔබතුමාට අපේ ගෝණදිරි සීලු දෙනාට අපි විශේෂයෙන් අපේ ආර්ෂන් සමරික මෙතුමාට ඔබතුමා සීලු දෙනාටම අධ්‍යක්ෂ ජනරාල් වූ අධ්‍යක්ෂ මණ්ඩල සීලු දෙනාටම මේ වසර යැයි වසක් වේවා කියලා අපේ ගෝණදිරි සංස්ථාව දිනෙන් දිනම දිනුවට පත් වේ කියලා මම මේ වෙලায় කල්පිත ප්‍රාර්ථනා කරනවා. හොඳයි, බොහොම ස්තුතියි ජයන්ත මනමේන්ද මහත්මයා. අර මේ විජේගුණ මහත්මයා හඳුන්වනවට ගුරුතුමා කියලා තමයි තින් කතා කළේ. මම ඒකට හරි කැමතියි. මොකද ඇත්තටම නිවේදන කලාවේ අපිටත් හොඳ ගුරුතුමෙක්. මේ බ්‍රෝඩ්කාස්ටින් වල ගුරුවරු හරි අඩුයි. ඇත්ත කතාව ඒක. ඒ කියන්නේ දෙයක් ඉගෙන ගන්න එහෙම මේ ගුරුවරු හරි අඩුයි. ගුරුවරු කියලා සමහරලාට දැක්කහම බලනකොට tie දවසක් කරනකොට ගුරුවරු නෙමෙයි ඒගොල්ලෝ. මේ ඒගොල්ලන්ට ඔබතුමාගේ තියෙන සෑහෙන දෙයක් ඉගෙන ගන්න. බ්‍රෝඩ්කාස්ටින් මේ කලාව තුළ සෑහෙන වෙනසක් කරපු කෙනෙක් විදියට. ඒ නිසා ගුරුතුමා කියන වචනේ හරියටම හරි. මෙන්න ලාසිලෝනියන්ස් ගීතය, ඊට පස්සේ අපි අනිත් ගීතය අහමු. So with that beautiful song by the Lasilonis, Hudakalawa, we have another rare uncommon song which is our theme for today. This is Mahamudali by the Amigos.
හොඳයි මගේ ප්‍රිය ශ්‍රාවකයනි, දැන් 10:44 අද අපි මේ වැඩි ඇහෙන්නේ නැති ඒවා යන්නේ. එහෙම තමයි තේරෙන විදිහම කිව්වොත් ඒව මේ අර නිතර භාවිතා කරන ගීත වලට වැඩි ටිකක් පරණ හොඳ ලස්සන ගීත ටිකක්. ඒ අතර හම්බුණා හොඳ ඉංග්‍රීසි ගීතයක් ආචාර්ය විජේකෝරියා මහත්මයා මේ ඒක තමයි සුපර් ගෝල්ඩන් චයිම්ස්ලා ගායනා කරපු ගීතයක්. අපි ජාගි පොඩ්ඩක් සුපර් ගෝල්ඩන් චයිම්ස්ලා ගැනත් පොඩ්ඩක් විස්තරයක් විජයකුර මහත්මාගේ. සුපර් ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම පමණක් නෙමෙයි සල්පිටි චාගි, එකල මේ සංගීත ශාස්ත්‍රයට පිවිසුණා වූ අවතීර්ණ වුණා වූ කණ්ඩායම්. ඒ අයගේ බොහොම දෙනෙක් ඉංග්‍රීසි භාෂාව හොඳින් දැන සිටියා. සමහර වෙලාවට මේ 60 දශකයේ 60 මැදාරි එහෙම නැත්නම් 70 පටන් ගන්ම කාලය නිසා වෙන්න පුළුවනි. අදට වඩා එදා ඒ වෙනස මම දකිනවා. මේ කණ්ඩායම් වල බොහෝ දෙනෙක් ඉංග්‍රීසියෙන් ඉතා ලස්සනට උච්චාරණය ඔක්කොම හොඳට කතා කරනවා. ලාසිලෝනියස් ලගත්තොත්, ලොස් කැබලේරස් ගත්තොත්, ත්‍රී සිස්ටර්ස් ලගත්තොත්, ලා බම්බාස් ලගත්තොත්, මේ හැම කණ්ඩායමක්ම වගේ ඒ සමාජිකයෝ ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට කතා කරන්න දන්න කට්ටිය. ඉතින් සිංහල රචනාව සම්බන්ධ මේ බොක්සීට අරගෙන මේ සංගීත සංස්කෘතිය වෙනස් කරන්න ඒ අය පටන් ගත්තා විනා ඉංග්‍රීසියෙන් ඒ අය හොඳට කතා කරන්න එහෙම දැන හිටියා. ඉතින් දැන් අපි ගත්තොත් සුපර් ගෝල්ඩන් චයිම්ස්ලා, ක්ලැරන්ස් වුණත්, ඇනස්ලි වුණත් ඒ හිටපු කට්ටිය ඉංග්‍රීසියෙන් හොඳට ලස්සනට කතා කළා. මට මතකයි ප්‍රථමයෙන්ම මේ ගුවන්විදුලියට ආපු 1967 හිටපු 4 දෙනා ක්ලරන්ස් ඇනස්ලි, මොන්ටි වටලා දෙනිය, ධම්මික විජේසිරි, ඔන්න ඔය තමයි ඔරිජිනල් මූන් ස්ටෝන්ස් 4 දෙනා. 4 දෙනා ඉංග්‍රීසියෙන් භය නැතුව කතා කළා. එදින් දැන් ඒ ඊට අනතුරුව දැන් අපි ගත්තොත් දැන් සුපර් ගෝල්ඩන් චයිම්ස් ගැන කතා කරනවා නම් ඇනස්ලි මාලවන ඔහුගේ විදුහල් ජීවිතය අවසන් කළේ සෙන්ට් ජෝසෆ්ස් කොලෙජ් එකේ. එතකොට එයාට ඉංග්‍රීසි කතා කිරීම හොඳට පුළුවන්කම තිබුණා. එනමුදු මේ මට දෙයක් මතක් වුණා, ඒක කියන්නද නොකියන්නද කියලා මම කල්පනා කරන්නේ. මේ මුලින්ම මූන් ස්ටෝන්ස් මේ අපේ මැදිරියට ආපු දවසවල සල්පිටි මම ඉස්සෙල්ලාම ඩී මැදිරිය පටිගත කරනවා. ඊට පස්සේ මම ඒ කණ්ඩායමේ කාට හරි මම කතා කරනවා. මම කිව්වනේ ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ දෙවස යෙදිලා පසුව මම සංස්කරණය කරලා මේක එඩිට් කරලා ප්‍රෝග්‍රෑම් එක ගුවන්ට මුසු කරනවා. මූන් ස්ටෝන්ස් ප්‍රථමයෙන්ම පටිගත කරපු අවස්ථාවේ මංගුණන්ද, සුදුමැණිකේ, දිල්හානි ඔක්කොම ඇනස්ලි කිව්වේ. මං කිව්වා කවුද දැන් මාත් එක්ක කතා කරන්නේ, ඔයානේ ගී ගැව්වේ, හා ඔයත් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් මං කිව්වා ක්ලරන්ස් ඔයා නායකයා නේද, මං ඔයත් එක්ක නෑ ඇනස්ලි එක්ක කතා කරන්නකො. ඇනස්ලි ඉඳගෙන මට කියනවා අනේ අනේ මට නම් බෑ. මං කිව්වා මේක මේ රූපවාහිනිය නෙමෙයි ගුවන් විදුලිය, ඔයා දිහා බලන් ඉන්න, අහගෙන ඉන්නවා විතරයි. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ.
අහගෙන ඉන්නවා. ඉතින් මට වැරදුනොත් හරිම වැරදුනොත් මේක පටිගත කරනවානේ. මං ඒක එඩිට් කරලා හරි ඇසලා ගන්නම්. අනේ මට ඇයි බෑ කියන්නේ? මං කිය හරි මං මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මොකද දෙන්නේ උත්තරේ? ඉතින් ඒ ප්‍රශ්නයට උත්තරේ ඔන්නයි කිව්වා. මං ඒක ලියාගත්තා. ඒකට මම මෙහෙම අහුවොත් මොකද කියන්නේ? මං ඒකත් ලියාගත්තා. තෙවන්නට මං අහුවොත් මෙහෙම මොකද කියන්නේ? එයා උත්තර දීගෙන ගියා. දරබඩ ගාලා මං ඒකත් ලියාගත්තා. ලියාගෙන ඉවරලා මං ඇනස්ලිට කිව්වා හරි දැන් ඔයා මේ කොලේ දිහා බලාගෙන කියන්න. මං අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ඔන්න ඔහොමයි පටන් ගත්තේ. නමුත් අද ඇනස්ලි මාලවන සිංහලෝන් කියලා කරනවා. මේ වේදිකා මේක එක ප්‍රසංග ජනප්‍රිය ප්‍රසංගවලට ඉංග්‍රීසියෙන් ආමන්ත්‍රණය කරනවා. ආයේ ටිප් ටොප් කිසි ප්‍රශ්නය යට පුළුවන් හැකියාව තියෙනවා. නමුත් අර වෙලාවේ ගුවන් විදුලිය කිව්වම හුඟ දෙනෙක් මේ පසුබට වෙනවා. අර ඉංග්‍රීසියෙන් කියනවා නර්වස්. ඉතින් ඒ වගේ දෙයක් තමයි මට මතක් වුණේ. ඉතින් මම කියන්න හදන්නේ මේ සුපර් ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම මේ ඉංග්‍රීසි ගීයක් ගයනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. Yes, so that was another rare song, an English song, I'd say, by the Super Golden Chimes, Poor Beggar Woman. And previously also we listened to another beautiful song of the Tamil. That was by the Three Sisters, Oru Thanthal. And as Dr. Vijay Korea said, if I'm not mistaken, that was after 1956 when they started to sing English and Tamil songs after the Sinhala Harmony songs were sung.
ආචාර්ය විජේකුර මහත්මයා මම කල්පනා කළේ අද ඉංග්‍රීසියෙන් වචනයක්වත් කතා කළේ නැහැ. මේ ඒකනේ අඩුවක් වගේ මට දැනුණා වැඩසටහනේදී. මේ මොකද්ද අපේ මේ කණ්ඩායම් ඉංග්‍රීසි ගායනයට ආපු කතාව පොඩ්ඩක් ඉංග්‍රීසියෙනුත් කියමු. මේ එතකොට දැන් මේ අපේ සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායම මේ ආපු ගමන් මගත් එක ඔබතුමා සිංහලෙන් කියපු කතාව ඉංග්‍රීසි ගීතයක් අහපු වෙලාවේ ඉංග්‍රීසියෙනුත් කියනවනේ මම කැමති ඉංග්‍රීසි ඔඩියන්ස් එකටත්. Well, what I was trying to say is that the groups at that time, I commenced this Saturday Star series in 1965, having joined broadcasting in 1964. During that time, the groups that came forward, whichever group you took, Los Ilonians or Los Caballeros or La Bambas or Los Flamencos or Los Muchachos, any of those harmony groups, or Three Sisters, if you took them, every one of them, they were fluent in English. You'll be surprised if I tell you that their enunciation, pronunciation and diction was commendable. I think that was an era where English was taught in schools, and post 56, before the decay in the use of English language, these people were very, very fluent. And I remember even the Super Golden Chimes who sang about the poor beggar woman. The recording at that time, of course, we didn't have 36 channels and 32 channels and all of that. And that's why you probably noticed that the music was ahead of the singing sometimes. There was a little lack of clarity, and I'm saying that because our ears have got attuned to listening to perfect distinction in recordings these days as against, 58 years ago. So these groups, they did very, very well in English, and that's how the Super Golden Chimes ventured to sing in English, or any of those groups could sing in English if they ever wanted to. What about La Bambas, who did Cock-a-Doodle-Doo? So, like that. These boys, they were very fluent in English. And like I was saying, honestly, he ended up at St. Joseph's College in Colombo, in Dali Road, or T.B. Jayamouth, as it is known now. And he now does sing-alongs and with his group for the last so many years. And I watched him, his communication skill and the way he carries the audience with him in English is remarkable, very, very good indeed. Well, that's the gift and talent of a professional musician or singer, like, honestly, Malavana. And, of course, then we had others coming forward like two brothers who used to sing in harmony. One was Perrin, the other is Jerry. Perrin was the one who actually, I was in the JCs, and he took me out of JCs and proposed my name and virtually pushed me into becoming a Lion in the Lions Club. And I was president of the Lions Club of Colombo Central in the year 1983. Of course, today I am in the Rotary Club of Colombo, but all this was initiated mostly by Perrin, who is a very lovable, kind-hearted human being. Sadly, he passed away. Because he latterly belonged in a group, which is, if you like to call it, a religious group, that did not welcome blood transfusions. And so when he was ill and he was overseas, they said the only way to save your life is with a blood transfusion. And his wife also, Surangani, said, no, we don't believe in that. And he passed away. I'm only saying facts. And then afterwards, Jerry remained an excellent surgeon. A surgeon in the medical profession. So these are the two who sang, and when they sang, you heard two voices, but you thought there were more, because the harmony
was so rich. Yeah. And that's the Jay Brothers. Jayasekhar Brothers. Jayasekhar Brothers. හොඳයි අපි එහෙමනම් ජයසේකර බ්‍රදර්ස් ලගින් තමයි ඉවර කරන්නේ. මේ එහෙමනම් අපිට තව විනාඩි දෙකක කාලයක් තියෙන නිසා අපි ජේ බ්‍රදර්ස් ගානා කළ මේ ගීතෙන් වැඩසටහනත් නිමවටපත් කරනවා. චාගී අපි එහෙමනම් මතක් කරමු ගීතයත්. Yes, that is Suranganalove Supem by the Jay Brothers, Jayasekhara Brothers. And with that, let's say bye-bye to all the dear listeners of Saturday Stars today and let's meet again on next Saturday. හොඳයි මනේ ආචාර විජේකුරිය මහත්මයා බොහෝම ස්තුතියි. ලැබෙන සෙනසුරාදාත් අපි හමු වෙමු. චාගි ඔබටත් ස්තුතියි රේඩියෝ ශ්‍රී ලංකා නාලිකාව වෙනුවෙන්. මම සල්පිටි. එමනම් අපි සමු ගන්නවා හමු වෙමු ලැබෙන සෙනසුරාදා ඊළඟට behind this screen. මාගේ ජීවිතේ දෙවි සිනේ කුමාරියේ